Hi, study with Prasa YouTube channel එකට මගේ යාළුව හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මැයි මාසේ 30 වෙනිදා තමයි අද. ඉතින් හෙට 31 ජූනි මාසේ පටන් ගන්න අද හැර දවසයි තියෙන්නේ. ඉතින් මම හිතුවා අද 30 වෙනිදා මගේ time table එක හදනවා කියලා. මම මැයි මාසේක හැදුවෙත් නැහැ. මට හදන්න බැරි වුණා. ඉතින් මම හිතුවා පළදායිව ලබන මාසේ මගේ ස්ටඩි වැඩ ටික කරගන්න ටයිම් ටේබල් එක හදා ගන්නවා කියලා. ඉතින් මම කැලෙන්ඩරේකුත් ගෙනාවා. මට ඒ අනුව තමයි මම මේ ටයිම් ටේබල් එක හදන්නේ. ඒක කාලසටහන හදන්නේ. මගේ මේ මාසේ කාලසටහන මගේ ළඟ half sheet තිබ්බේ නැහැ. A4 කොළ තිබ්බා. ඉතින් මම කහපාට ලාපාටක් ගත්තා A4 කොළේ. මොකද මට පේන්නත් එපැයි. ඊට පස්සේ මම ඒ කිව්වේ දැන් මේ මාසේ ලබන මාසේ දවස් 30ක් තියෙනවා. 30 වෙනිදායින් තමයි ඒ මාසෙ ඉවර වෙන්නේ. ඉතින් මම ওই වගේම ওই කැලෙන්ඩරේ තියෙන වගේම කොටු ටිකක් ගහගෙන මගේ time table එක හදා ගන්න හැදුවේ. ඉතින් මම අන්තිමට පෙන්නන්නම් මං කොහොමද කාලසටහන හදාගත්තේ කියලා. මේක වෙනස් විදිහේ කාලසටහනක්. මම A-level කරන කාලේ හාමුදුරුව කෙනෙක් කියා දීපු විදියට තමයි මම මේ කාලසටහන හදන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ කාලසටහනක් හදා ගන්න. දැන් මේකේ සබ්ජෙක්ට් දානවනේ. දැන් පළවෙනිදා සබ්ජෙක්ට් තුනක් දානවා. ඒ සබ්ජෙක්ට් තුන තමයි දවසට ඒ පළවෙනිදා දවසෙන් බලාගන්නේ. ඒ කිව්වේ අපිට ඒ දවසේ to do list එක හදා ගන්න පුළුවන්. අපේ time ඒ කිව්වේ class වලට, lectures වලට, ඉස්කෝලේ දවස් වලට එහෙම වෙන් කරගෙන අපිට පාඩම් කරන්න ඒ දවසේ දාගත්තු විෂයන් ටික දාලා to do list එකක් හදා ගන්න පුළුවන්. ඒක තමයි ගොඩාක්ම ලේසි. මොකද අපි දවසට පාඩම් කරන්න subject 2 3 එහෙම දා ගන්න 3ට වඩා දා ගන්න එපා subject. මේ වගේ කොටු ගහලා හදා ගන්නකොට time table එක ලේසි. ඔයාලා දැන් O level ලියන කෙනෙක් නම් subject 9ක් 10ක් විතර තියෙනෝනේ. එතකොට ඔයාලා එකම දවසේ subject 9ම දාගන්න එපා. දැන් පළවෙනිදා දෙවෙනිද ඔහොම තියෙනෝනේ දවස්. එතකොට පළවෙනි දවසේ subject 3යි නැත්නම් 2යි. නැත්නම් ඔයාලට ඒ මාසේ exam එකක් තියෙනම් අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ ඒ subject එකට. ඔයාලට තේරෙනවා ඇති මම කියන දේ. මම අන්තිමටත් මේක පෙන්නනවා මම හදපු විදිය. මම නම් දැන් පළවෙනි දවසේ දෙවෙනි දවසේ හොම තුන්වෙනි දවසේ එහෙම subject හතරට වඩා දාගත්තේ නැහැ. එක කොටුවකට subject 2යි subject 1යි subject 3යි ඔහොම තමයි දාගත්තේ. මොකද මගේ උපාධිය subject ඊට පස්සේ මම තව course එකක් දැන් follow කරනවා. අන්න ඒකේ subject ඊට පස්සේ assignment හදන්න තියෙනවා. ඒවට මුල් සතියේ වැඩි අවධානයක් දුන්නා මම. මොකද assignment බාර දෙන්න ඕන 10 වෙනිදට කලින්. ඒක නිසා මුල් සතියේ හැම assignment වලට මම වැඩි අවධානයක් දුන්නා. ඊට පස්සේ මට exam එකක් තියෙනවා ලබන මාසේ. ඒ subject එකටත් මම මේ මාසේ වැඩි අවධානයක් දුන්නා. ඒ විදියට මගේ exam දවස් ඊට පස්සේ assignment හදන ඒවා අන්න ඒවත් බලලා මම වැඩි අවධානයක් මේ මාසේ කාලසටහනට දුන්නා. ඉතින් අපි දැන් exam subject ටික විතරක් නෙවෙයි ඒ විෂයන් ටික විතරක් නෙවෙයි දැන් අනිත් විෂයන් වලටත් අපි වැඩි අවධානයක් දෙන්න ඕන. ඒ එක්කම ඒ කිව්වේ දැන් අපේ දැන් අනිත් subject උගන්වනවනේ. අන්න ඒවයි short note ගහන්න ප්‍රශ්න හදන්න අපි කරන්න ඕන.
මම නම් මෙහෙමයි, මම ඒ දැන් මේ එක්සෑම් තියෙන සබ්ජෙක්ට් වලටත් වැඩි අවධානයක් දුන්නා. ඒ එක්කම මගේ අනිත් සබ්ජෙක්ට් වලටත් මම ඒ කොටු වලට දාගත්තා. එතකොට නෝට් සම්පූර්ණ කරන ඒවා, ඊට පස්සේ ෂෝට් නෝට් ඒ වගේ දේවල් මට කරන්න පුළුවන්නේ. මොකද අපි එදිනෙදා නෝට් එක එදිනෙදාම බලා ගන්න ඕන. දැන් ඔයාලා ක්ලාස් ගිහින් ආවොත් ඒ ක්ලාස් එකේ උගන්නපු නෝට් එක එදාම බලලා ෂෝට් නෝට් එකක් ගහ ගන්න පුළුවන් නම් ඒ නෝට් එකේ ෂෝට් නෝට් එකක් ගහලා නැත්නම් වැදගත් පොයින්ට් හයිලයිට් කරලා එහෙම තියාගන්න ඕන. මොකද නැත්නම් අපිට අමතක වෙනවා. ඒ කිව්වේ දැන් මේ සතිය උගන්නපු දේ මේ සතියේ බැලුවේ නැත්නම් ලබන සතියේ සර්ලා අහනකොට ප්‍රශ්න අපිට අමතක වෙලා. ඉතින් ඔයාලම බලන්න, දැන් අපි දැන් අද දවසේ පාඩම් කරොත් ඒ පාඩම් කරපු දේ ආයි සතියකින් විතර බැලුවොත් අමතක වෙලා. එහෙම එපා. ඔයාලා මේ හැම මාසිකම කාලසටහනක් හදාගෙන තිබ්බොත් ඒ කාලසටහනට අනුව ඒ දවසට ඒ දාපු සබ්ජෙක්ට් ටික ඔයාලා ටුඩු ලිස්ට් එකක් හදලා ඔයාලා පාඩම් කරන්න ගත්තොත් ඔයාලා ඉගෙන ගන්න හැම විෂයක්ම ආවරණය වෙලා. දැන් ඕ ලෙවල් ඒ ලෙවල් ගත්තොත් ඕ ලෙවල් විෂයන් 9ම ආවරණය වෙලා ඒ මාසෙ. ඒ ලෙවල් ගත්තොත් ඒ ලෙවල් කරන එක්කෙනෙක් නම් ඒ ලෙවල් වල තියෙන්නේ විෂයන් 3යි. ඒකේ ප්‍රධාන විෂයන් ඔයාලට ඉන්ග්‍රීසි සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ඒ විෂයන් දෙකක් දාගන්න පුළුවන් කාලසටහනට. මොකද ඔයාලට අවුරුද්දක් අවුරුදු දෙකක් විතර තියෙනං ඒ ලෙවල් වලට ඔයාලට ලොකු ඉඩකඩක් තියෙනවා ඒ විෂයන් ටිකම බලා ගන්න. එතකොට ඔයාලට ඒ කාලසටහනට ඉන්ග්‍රීසි දා ගන්න පුළුවන්, සාමාන්‍ය පොදු පරීක්ෂණයේ දා ගන්න පුළුවන් ප්‍රධාන විෂයන් 3ට අමතරව. ඉතින් ඔයාලට දැන් ඒ දවස් 30 ගත්තොත් ඒ ප්‍රධාන විෂයන් ටික හොඳටම බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා දැන් ඒ ලෙවල් වල ක්ලාස් යනෝනේ. ඒ ක්ලාස් ගියාට පස්සේ ඒ දවසේ නෝට් එක ඒ දවසේම පාඩම් කරලා ඉවර කරන්න. ඒක තමයි හොඳම දේ. ගොඩ ගහගෙන පාඩම් කරන්න ගත්තොත් අපිටම එපා වෙනවා. එහෙම වුණාම තමයි ළමයි ඒ ලෙවල් ඕ ලෙවල් එහෙම අනාගන්නේ. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ ක්ලාස් ගිහිල්ලා ඒ සේරම නෝට් ගොඩ ගහන් හිටියට පස්සේ එක්සෑම් දවසට විතරක් බලා ගන්න ගොඩ ගහගෙන තිබ්බට පස්සේ අපේ ඒකුවේ පළවෙනි දවසේ අපි පාඩම් කරන දේ අපේ ඔළුවට යන්නේ නැහැ. ඒ කිව්වේ එක්සෑම් එක හෙටනම් අද පාඩම් කරාට පස්සේ ඔළුවට යන්නේ නැහැ. දැන් අපි පළවෙනි දවසේ ඉඳන්ම අද උගන්නන දේ අදම බලාගත්තනම් ෂෝට් නෝට් ගැහුවනම් හයිලයිට් එහෙම කළා තිබ්බනම් ඊට පස්සේ අමතක වෙන දේවල් කොලේක ලියලා බිත්ති අලවල තිබ්බනම් ඒව හැමදාම දකිනවනේ. එතකොට අපිට මතක් වෙනවා. ඔයාලා හැම අවුරුද්දකම කාලසටහනකට අනුව වැඩ කරනවා නම් ඔයාලා කරන දේවල් ඒ විදියටම ඉෂ්ට වෙනවා. මොකද අපි ඒ ලෙවල් ඕ ලෙවල් උපාධියක් කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාලගේ ඒ කිව්වේ එයාලට ඉලක්කයක් තියෙනවනේ. මම මේ කාලේ වෙනකොට මම ඒ ලෙවල් වලට ඒ තුනක් අරගෙන දිස්ත්‍රික්කේ පළවෙනිය දෙවෙනිය හොම වෙනවා. ඊට පස්සේ ඕ ලෙවල් වලට ඒ නමයක් අරගෙන හොඳ ස්කෝලෙකට ගිහිල්ලා ඒ ලෙවල් හොඳට කරගන්නවා. ඊට පස්සේ දැන් කැම්පස් ඉන්න ළමයෙක් නම් මම මේ අවුරුද්ද වෙනකොට මගේ උපාධිය ඉවර කරනවා. මම අනිවාර්යෙන් කොනකේෂන් යනවා. එහෙම කියලා තමන්ට අරමුණු තියෙනවනේ. අන්න ඒ අරමුණු ඉෂ්ට කරගන්න හොඳම දේ තමා කාලසටහන. මොකද කාලසටහනකට වැඩ කරන ඕනම ස්ටුඩන්ට් කෙනෙක් එයාලගේ ඉලක්ක ඒ දවසටම එයාලා ඉෂ්ට කරගන්නවා. අපි කාලසටහනට අනුව වැඩ කරේ නැතොත් තමයි අපිට වැඩ ගොඩ ගැහෙන්නේ. අන්න ඒ ළමයි අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. ඒක නිසා තමයි අපිට හරියට ඒ ලෙවල් ඕ ලෙවල් එහෙම කරගන්න හම්බෙන්නේ නැත්තේ. මොකද ගොඩාක් ස්ටුඩන්ට්ලා
කම්මලිකමේ එක එක දේවල් ඔළුවට දාගෙන ඕලෙවල් ඒලෙවල් එහෙම ෆේල් වෙනවා. සමහරු ඒලෙවල් හොඳටම පාස් වෙනවා, සමහරු ඒලෙවල් ෆේල් වෙනවා. ඒකේ සමහරුන්ට රිසල්ට් මදි වෙනවා කැම්පස් යන්න. ඊට පස්සේ ඒක හොඳට පොයින්ට් එකක් කරගෙන සමහරුණන් වෙන මොකක් හරි කෝසස් කරලා හරි ගොඩ යනවා. එහෙම අයත් ඉන්නවා. මම අද හිතුවා ඔයාලත් එක්කම මේ කාලසටහන හදනවා කියලා. ලබන මාසේ කාලසටහන හදනවා කියලා. මොකද මේ තනියම කාලසටහනක් හදනකොට මට කම්මැලි හිතෙනවා. ඉතින් ඔයාලත් එක්කම මේ කාලසටහන හදනකොට මට කම්මැලි හිතෙන්නේ නැහැ. එතකොට මට ලේසියි. දැන් මම මේ කාලසටහන හදාගෙන මගේ ඉස්සරහම බිත්තියේ ගහ ගන්නවා. එතකොට මට හැමදාම පේනවා. එතකොට මට ඒකේ අද දවසේ කරන්න ඕන අද දවසේ තියෙන සබ්ජෙක්ට් ටික මට පේනවා. මේ දවසේ මම ටු ඩු ලිස්ට් එකක් හදාගෙන මේ සබ්ජෙක්ට් ටික ඉවර කරනවා කියලා. ඉතින් ඔයාලට මොනවාම හරි ඒකේ වැඩක් කියදিলা කරන්න බැරි වුණොත් ඊළඟ දවසේ ඒ වැඩේ ඒකේ පළවෙනි දවසේ දාගත්තු සබ්ජෙක්ට් ටික දෙවෙනි දවසේ කරන්න එපා. මෙන්න මේ වගේ තමයි මම කාලසටහන හැදුවේ. දවස් 30ක් තියෙනවා. ඉතින් 30ටම ඔයි වගේ සබ්ජෙක්ට් දාගත්තා. අඩුම ඒකේ මේ සබ්ජෙක්ට් වැඩිම 3යි තමා දාගත්තේ. ඊට වඩා දාගත්තේ නැහැ. මම ඔන්නඔහොම තමයි කාලසටහන හැදුවේ. මං කරන මගේ දැන් තියෙන ඒකේ සබ්ජෙක්ට් සේරම ওই මේ කාලසටහනේ තියෙනවා. මට මේ මාසේ අන්තිම වෙනකොට මම කරන විෂයන් සේරම මට ආවරණය වෙලා. එතකොට හොඳ දැනුමකුත් මට ඇවිල්ලා. එතකොට මට එක්සෑම් ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්. ඒ ක්ලාස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙහෙම කාලසටහනක් අනිවාර්යෙන්ම හදා ගන්න. ඉතින් මම මේක බිත්තියෙත් ගහගත්තා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.